දවසල මාධ්‍යවල වැඩි වශයෙන් කතාබහට ලක්ුණු දෙයක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරන SLC T20 ලීගයට ප්‍රවීණ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් තෝරාගෙන නොතිබීම. ඒ වගේම මාලිංගට ඉස්සරහ තරඟවල ජාතික කණ්ඩායමේ අවස්ථාව හිමි වෙයිද නැද්ද කියන එකත් ගොඩක් අයගේ කතාබහට ලක් වෙන කරුණක්. මේ හැම දෙයක්ම ගැන වඩාත් හොඳින්ම පිළිතුරු දෙන්න පුළුවන් කෙනා තමයි තේරීම් කමිටු සභාපති ග්‍රැහම් ලැබ්‍රොයි. ලැබ්‍රොයි පසුගිය දවසක Sunday Times එක තිබුණු සාකච්ඡාවකදී මේ ප්‍රශ්න වලට පිළිතුරු දීලා තිබුණා. ලැබ්‍රොයි මුලින්ම කියලා තිබුණේ ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් තමන්ට තියෙන සැලසුම ගැන. පසුගිය කාලේ බැලුවම අපි සෙල්ලම් කළේ ක්‍රීඩකයෝ 30ක් 35ක් වගේ සංචිතයක් එක්ක. මේ හැමදෙනාම ගැන ලොකු අවධානයක් අපි පහුගිය කාලේ යොමු කළා. ඉස්සරහට එන එංගලන්තයේ ක්‍රිකට් තරඟාවලියෙන් පස්සේ අපි මේ ගාන 25කට අඩු කරන්න හිතාගෙන ඉන්නේ. මොකද ලෝක කුසලාන ඉලක්ක කරගෙන අපි නිශ්චිත සංචිතයක් හදාගන්න ඕන. ලැබ්‍රොයි කියන්නේ සංචිතය තෝරද්දී හොඳ සම්මිශ්‍රණයක් තියෙන එකක් ගොඩක් වැදගත් කියලා. දේශීය තරඟවල දඟපන්දු යවන්නෝ වැඩියෙන් වැඩවෙන්නුවට අපි ලෝක කුසලානයට යන සංචිතය හදද්දී වේගපන්දු යවන්නන්ටත් සමාන අවස්ථා දීලා සම්බර සංචිතයක් හදන්න තමයි ඕන. ලොකුසලන සංචිතයේ දිනේෂ් චන්දිමාල් එකතු කර ගැනීම වගේම ලසිත් මාලිංග කණ්ඩායමට එකතු කර ගැනීම ගැනත් ලැබ්‍රොයි අදහස් දක්වලා තිබුණා. චන්දිමාල් කොහොමද T20 තරඟවල ක්‍රීඩා කරන්න කියන එක අපිට වැදගත්. එතෙන්දී අපට අදහසක් ගන්න පුළුවන් එක් දින සංචිතයට එන්න අවශ්‍ය කරන රිද්මේ එයා ඉන්නවද කියලා. ලසිත්ගේ පන්දු යෙමේ හැකියාව සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ශාරීරික යෝග්‍යතාවය අනුව උනත් එයා මීට මාස 6කට ඉස්සරින් හිටියට වඩා හොඳයි. ඒත් ඕවර 50 තරඟයක් දිහා බලනකොට ඒක 20 තරඟයකට වඩා වෙනස්. එතෙන්දී දරා ගැනීමේ හැකියාව වැඩි වශයෙන් අවශ්‍ය වෙනවා. වඩාත් වැදගත් වෙන්නේ ඕවර 4ක් යවන එක නෙමෙයි. ඕවර 4ක් යවුවට පස්සේ ඉතිරි කොටසට මුහුණ දෙන ආකාරයයි. මාලිංග දැන් ක්‍රියාත්මක තරගාවලියේ දක්ෂතා පෙන්වුවොත් ඔහුට ආසියා කුසලාන තරගාවලියේ ඔහුගේ තැන දිනා ගන්න පුළුවන් වෙයි. අපි බලමු මාලිංග SLC T20 තරගාවලියේ වැඩ පෙන්නලා ජාතික කණ්ඩායමට නැවත එයිද කියලා. මාලිංග ගැන මේ විදිහට අදහස් දක්වපු ලැබ්‍රොයි දැන් ක්‍රියාත්මක SLC T20 තරගාවලියේ ප්‍රවීණ ක්‍රීඩකයෙකු කිහිප දෙනෙක්ට සංචිතවල අවස්ථාව නොලැබීම ගැන මාධ්‍ය එල්ල කළ චෝදනාවට පිළිතුරු දීලා තිබුණා. ඔබ සමහර ප්‍රවීණ ක්‍රීඩක සංචිත වලින් කැපුවා. එයාලා පසුගිය කාලේ දිගටම ක්‍රිකට් සෙල්ලම් කළාද කියන ප්‍රශ්නේ තිබුණා. චාම්බර කපුගෙදර වගේ කෙනෙක් ගත්තම ඕනටත් වැඩිය අවස්ථාව දුන්නා. හැබැයි එයා වැඩක් ගත්තේ නැහැ. සීකුගේ ප්‍රසන්න මේ කාලේ එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රීඩා කරනවා. තවත් ක්‍රීඩකෙක්ට අපි අගෝස්තු 8 වෙනිදා ලංකාවට එන්න කිව්වා. එයා ආවේ 16. ඉතින් ඒ විදිහට වගකීම් නැතුව වැඩ කරද්දී ක්‍රීඩා කරන එක ලේසි නෑ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.